සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා SL පසේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කොල්ලෙක් කෙල්ලෙක්ම. ඔන්න ඉතින් අද review එක ගෙනල්ලා තියෙන්නේ මෙච්චර කාලයකට channel එකෙන් නොකරපු review එකක් වෙච්ච ATV bike review එකක්. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි මේ bike දෙකම brand new ATV දෙකක්. එහෙනම් අද අපි කතා කරමු EGL Mad Max 250 ATV bike එක ගැන. ඉතින් මේ EGL කියන කම්පැනි එකෙන්ම කියලා තිනවා අවුරුදු 16ට අඩු අයට මේ ATV bike එක use කරන්න දෙන්න එපා කියලා. ඒ වගේම මේ review එකට ගෙනල්ලා තියෙන bike දෙකම 250cc වෙනවා වගේම මේ කාණ්ඩේම Mad Max 300cc වගේම 600cc bike උත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටිකට යන්න කලින් ඔයා තාමත් SL පසේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. subscribe කරාම මේ notification bell එක on කරාට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ATV එකේ engine එක ගැන මුලින් කතා කරලා තිබ්බොත් එමේ ඉතින් සාමාන්‍ය bike engine එකක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ reverse gear එකක් එන එක. ඉතින් මේ ATV එකේ engine එක විදියට 250cc 4 stroke single cylinder water cooled engine එක තමයි මේ bike එකට use කරලා තියෙන්නේ. ඒ වගේම මේ ATV එකේ clutch එක විදියට manual wet multiplate clutch system එකක් bike එකට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් final drive එක වෙන්නේ chain එකක් භාවිතයෙන් ඉතින් ATV එකක් හින්දා. ඒ වගේම starting type එකත් electric. ඉතින් ඔක්කොමත් එක්ක හදන මේ EGL ATV එකට max power එක විදියට RPM 7000 දී horse power 17කට ආසන බලයක් ලබා ගන්න පුළුවන් වගේම max torque එක විදියට RPM 5500 දී Newton meter 17.5කට ආසන torque එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ATV එකේ engine එක ගැන කතා කරන්න තියෙන ප්‍රධානම ඔය ටික තමයි. අපි මේකේ fuel pad ගැන ඊළඟට කතා කරොත් එහෙම මේ EGL ATV එකට ලීටර 13ක තරමක් විශාල ඉන්ධන ටැංකියක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ATV එකේ fuel consumption එක විදිහට company එකෙන් කියන්නේ කිලෝමීටර 100ක් යන ලීටර 2.8ක් වගේ ප්‍රමාණයක් යනවායි කියලා. ඒ කියන්නේ ලීටරයකට කිලෝමීටර 35ක් වගේ තමයි තෙල් කරනවා කියලා තියෙන්නේ. ඉතින් ඔයා පදින විදිහත් එක්ක ඇක්සලරේට් කරන විදිහත් එක්ක ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. මේ ATV එකේ මීටර් පැනල් එක විදිහට EGL කම්පැනි එකෙන් ඩිජිටල් මීටර් පැනල් එකක් තමයි මේ ATV එකට යූස් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඔඩියෝ මීටර් එක, ඒ වගේම ට්‍රිප් මීටර් එක, ඒ වගේම RPM මීටර් එක, ඒ වගේම ස්පීඩ් එක, ඒ වගේම ෆුවල් ගේජ් එක, ඒ වගේම ගියර් පොසිෂන් එක වගේ දේවල් පෙන්නුම් කරනවා. ATV එකේ ගියර් සිස්ටම් එක ගැන කතා කරද්දී මේකේ තියෙන 1 down 5 up ක්‍රමයට මේකේ 1 down කරාට පස්සේ රිවර්ස් ගියර් එක තමයි තියෙන්නේ. ආයෙ උඩ තියෙන නියුට්‍රල් එක, ඒ වගේම ගියර් පහක් උඩට first and second, third and fourth and fifth කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි ගොඩක් ATV වල ගියර් සිස්ටම් එක හැදිලා තියෙන්නේ. වම් අත පැත්තට ගියොත් සාමාන්‍ය සුවි සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්, සිග්නල් ලයිට් ස්විච් පවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කැමති නම් මේ ATV එකට ෂොකට් ඇවිල්ලා තියෙනවා, වයර් ෂොකට්. ඔයාට සිග්නල් ලයිට් උනත් මේකට යූස් කරලා සෙට් කර ගන්න පුළුවන්. ඉතින් දකුණු අත පැත්තට යද්දී බයික් එකේ ඇක්සලරේටර් එක තියෙන්නේ පොඩි ඇඟිල්ලෙන් තල්ලු කරන්න වගේ. ඉතින් ඒකට හේතුව තමයි මේ ATV වංගුවක් ගද්දී පෙරලෙන බලන පිටිපස්සේ ඩිෆරන්ස් එකක් නැති හින්දා, චේන් එකකින් රෝඩ් දෙකම එක ගන්නට කරගෙන හින්දා, අන්නේ හින්දා ඉතින් වංගුවක් ගනිද්දී හැන්ඩල් එක හොඳට සවිශක්තියෙන් අල්ල ගන්න ඕන හින්දා ඇක්සලරේටර් උනොත් එහෙම අනතුරක් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි හින්දා ඇක්සලරේටර් එක ඇඟිල්ලෙන් තල්ලු කරන්න තමයි මේ ATV වල ඔයාට ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ self start switch එක තියෙන්නේ වම් අත පැත්තේ. ඉතින් මෙච්චර ATV එකේ මීටර් පැනල් එක ගැන කතා කරපු හින්දා අපි බලමු මේ ATV එකේ sound එක මොන වගේද කියලා. මොකද ඉතින් ඔරිජිනල් සවුන්ඩ් සිස්ටම් එකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ඉතින් ඔයාට මේ ATV එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ වගේ සවුන්ඩ් එකක් තමයි. ඉතින් ඒ වගේම මේ ATV එකට යූස් කරලා තියෙන සස්පෙන්ෂන් සිස්ටම් එකක් ගත්තොත් එහෙනම් ඉතින් මේ ATV එකේ ඉස්සරහට යූස් කරලා තියෙන ගෑස් ෂොක් ඇබ්සෝබර්ස්, ඒ වගේම රියර් සස්පෙන්ෂන් විදිහට භාවිතා කරලා තියෙන හයිඩ්‍රොලික් ඩැම්පින් සස්පෙන්ෂන් සිස්ටම් එකක්. ATV එකේ බ්‍රේකින් ගැන කතා කරොත් එහෙම සම්පූර්ණ ඩිස් බ්‍රේක් සිස්ටම් එකක් තමයි මුළු ATV එකටම යූස් කරලා තියෙන්නේ. ඉස්සරහ රෝද දෙකට වෙන වෙනම ඩිස් දෙකක් භාවිතා කරලා තියෙනවා වගේම පසුපස රෝද දෙකටම තනි ඩිස් එකක් තමයි යූස් වෙන්නේ. ඉතින් වාහනයක් නවත්තන්න ගොඩක්ම උපකාරී වෙන්නේ ඉස්සරහ බ්‍රේක් හින්දා. ඉතින් මේ ATV එකේ තියෙන බ්‍රේක් සිස්ටම් එක ගැන අපිට හොඳ සෑහීමකට පත් වෙන්න පුළුවන්. ATV එකේ රෝද ගැන කතා කරොත් එහෙම අඟල් 10ක ඇලෝ වීල් සිස්ටම් එකක් මේ ATV එකේ රිම් එක විදිහට යූස් කරලා තියෙනවා. ඒ වගේම රියර් ඇක්සල් සයිස් එක මිලිමීටර 955ක් වගේ තමයි වෙන්නේ. මේ ATV එකේ ටයර් සයිස් ගැන කතා කරොත් එහෙම ඉස්සරහ ටයර් දෙක 21.7යි 10 වෙනවා වගේම පසුපස ටයර් සයිස් එක 22.10යි 10 වෙනවා.
ඉතින් ටයස් ගැන්න කියන දෙන්න ඔට බැලුවත් පේනවා ටයක තියනු උපරිම කඩිෂන් බ්‍රන්් ියු කඩිෂන් මේටවී දෙගේ මේ වෙන කොටත් තියෙනවා කියලා දිං ඒවගේම ආට මේ බලාගන්න පුළුවන්ගන්න මේටවී එක යස මැනුවල්ල ති මේටවී තින ස්පෙසිෆිකේෂන් ඒ වගේ මේටවී එක සවිස් කරන්න ඕන මොනවාද වරින්වර බලන්න ඕනි මොනවාද කියලා ගොඩක් දේවල් මේ යස මැනුවල්ලගේ වාට බලාගන්න පුළුවන් ඒවගේ මේ තියන්නේ මේටවකටන ටූල් කිට් එක ඉතින් මේ යතුරු ගිහිපයක් වගේ ඇලැංකයක් වගේ ප්‍රක් බොක් ඇත්තමයි වට බලාගන්න පුළුවන් වෙන්න ඒගේ මේටවගේ ස්පීඩ් එකන කතාකරොත්තේම සාමාන්‍ය පැඩි කිලමිට අසුවකගේ ටොප්ි ස්පීඩ්හකි මේටවක ගමන් කරන්න පුළුවන් ඒටවක තියන්නන ටොප්ි ස්පීඩ් එකනමේ තියන්න ඕන ඕන තැක යන්න පුළුවන් වෙන්නයි ඕන බරක් අදින්න පුළුවන් වෙන්නයි ඔන්න වගේ දෙවල්තම ඒ වගේ මේටවගේ ඩයිමෙන්ෂන් සහ තුවගන කතාකරොත්තේම මේටවගේ ලෙන්තක මිමිට එක්ද සමසි තියක් විතරෙනවා ඒවගේ පල්ල විත්තක මිමිට එක්ද දෙසේ පනහක් විතරෙනවා ඒටවගේ උස මිමිට එක්දසකසි හතලයක් විතරෙනවා ඒටවගේ විල් බේසක මිමිට එක්ද දෙසේ හැත්තවක් විතරෙනවා ඒටවගේ ්‍රන්සේ මිමිට එකසිේ තියක් විතර වෙනවා යගේ මේටවගේ සීටයිට් එක මිමිට අටසිය සුවක් විතර වෙනවා ඉතින් ඩයිමෙන්ශස් ගෙන කතා කරදදි කියන්න ඕන තවදයක් තියෙන මංකුව මේක තව 300cc වගේම 600cc කියලා ATVs තව දෙගක් වෙනවා ඉතින් අනිවාරයෙන්ම මේක වෙනස්වෙන්නේ එන්ජින් කැපෑසිටක විතරයි ඉතින් ඉතුරුව ඔක්කොම් වගේම ඩයිමෙන්ශන්ස් පවා ගොඩක් වෙලාවට එකම විදිර තමයි තියන්නේ මේටවිස් තුනේම ATV එක සේවිස් දිඩගෙන කතාකරොත්තේම සාමාන්‍ය මේකට යස් කරන්තින්න 15W40 වර්ගේ ඔල්ලා ඒගේ ස්පාක් ලග විදිර යස් කරන්ද කියල් තියෙන්නේ DATC වර්ගේ ප්ලග් එකක් ඒවගේම සාමාන්‍යයෙන් රෝධකට PSI පහලවක් වගේ තමයි ගහනවන හොඳයි කියන්නේ ඒවගේ ලයිට් එක විදි 12 වෝල් ොට ස් පහ ලයිට්යක් කට බලාගන්න පුළුවන් බැට්‍රියක විදිට 12 වෝල් 9 ම්පිය බැට්‍රියක් භවිතා කරන්න පුළුවන් ඒගේ බ්‍රේකොල් විදිර යස් කරන කෙල්තින් .4 වර්ගේ බ්‍රේකොල්ල ඉති මේටවගේ සීට ගැලවට පසවට බලාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ මොකදතන් මේ ATV එක EGL Mad Max 250cc ATV එක ඉති මේ විඩියෝට ATV දෙකම ලබාදුන්නේ අපට VTR බයික එක රිවිය කරන්න ලබාදුන්න දනුක අයම තමයිතින් අයි බෙහිවින් ස්තුතියි වීඩියෝ එකට මේ ATV දෙකම බ්‍රන්ඩ්ව ATV දෙකම අපිට වීඩියෝ කර ලබාදුන්නට ATV ගැන ඔයාරතින් අදහස මොකක්ද මේ ATV දෙක ඩිසයින් එකොම ඇත්තරම සුපිරිම පට මලස්සන් ඩිසයින් ඇතින බ්‍රන්ඩ් ියගහම ඇතරම ලෙවකන්න පුළොන් විදිට ඇතරම මේ ATV දෙකම ඩිසයින් කියනකොත් හරියටම හරි ඉතින් මේවා කොයාර එක පාරක් හරි ඩ දාලාගත්තොත් මේ කඩිෂන් එක ජීවිතේරවාට බලාගන්න හම්බුවන්න ඇති බ්‍රන්ඩ් තිබොත්තමයිවාට මේ වගේ ATVක කඩිෂන් එක බලාගන්න පුළුවන්ෙන් ඉති වීඩිය ගැන තිය අදහස අනිවාරෙන් පල්ලෑන් කමෙන් කරන්න මේ වගේ තව විඩියස් දිගට බල නාසයින එසල් පස යුචල අනිවාරම සස්ක්‍රයිප් කරන්න සාමාන්‍ය මේටවක මිලගෙන කතාගොත්තේම සාමාන්‍ය මේ ATVක රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදුලක් වෙනවා ඒගේ මේ ATVක ටයස් හතර විතරක් ලක්ෂය එක හමාරක් විතර වෙනවා දිින් මිලගෙන ගැන කතාගරදි ප්‍රධානම කියන්න ඕන ඔයදකතම ඉදි විඩිය හොදයින වාගද අනිවාරෙන් පල්ලෑන් කමෙන් කරන්න අඩු පරදින ඉවත් පල්ලෑන්කමෙන් කරන්න තමනවාගේ විඩියස් කරන්න ඕනග අනිවාරෙන් පල්ලෑන් කමෙන් කරන්න ATV ගැන දැනගන්නන්න යාලුවක් ආසයින මේ ගොඩක් දවල් ගන්න පුළුව.